මුදල් අමාත්‍යවරයා ලෙස සිය දුහුරේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රථම වරට මෙලෙස රාජතාන්ත්‍රික නියෝජිතයින් මුණ ගැසුණා. මෙහිදී අමෙරිකානු එක්සත් ජනපද තානාපතිවරිය, ජර්මනු තානාපතිවරයා, රුසියානු තානාපතිවරයා, චීන තානාපතිවරයා මෙන්ම යුරෝපා සංගමේ මෙරට තානාපතිවරයා සහ ඉන්දියානු මහ කොමසාරිස්වරයාත්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වනු ලැබුවා. මෙම සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතාව ධාරණය කළේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බිහි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙල සඳහා සහාය අපේක්ෂා කරන බවද මෙහිදී මුදල් අමාත්‍යවරයා විදේශ රාජතාන්ත්‍රිකයින්ට පැවසුවා. එහිදී තානාපතිවරුන් පෙන්වා දුන්නේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය සහ හරිත ආර්ථිකයක් කෙරෙහි ශ්‍රී ලංකා රාජ්‍ය දක්වන උනන්දුව පිළිබඳව ප්‍රසාදය පළ කරන බවයි. එමෙන්ම එන්නත් කරන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමටත් LNG බලශක්ති ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳවත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ආයෝජකයන් යොමු කිරීම සඳහා අවස්ථා සලසා දීමටත් ඉහළ පෙළේ ආයෝජකයන් හම්බන්තොට කර්මාන්ත කලාපයට සම්බන්ධ කිරීමට සූදානම් වන බවටත් මෙහිදී තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ශ්‍රී ලංකා රාජ්‍යයට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවට රාජතාන්ත්‍රිකයින් මුදල් අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යයට අවශ්‍ය සහාය උපරිම ලෙස ලබා දීමට කටයුතු කරන බවටද තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මුදල් අමාත්‍යවරයා හමුවේ මෙහිදී ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.